ඉතින් මේ වන විට 2023 පන්දුවරපනහාලෝක කුසලානියට සුදුසුකම් ලැබීමේ වටේට යන කණ්ඩායම් 10 ස්ථිර වෙලා අවසන්. ඒ බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පළවෙනි තරගය විසඳුමකින් තොරව අවසන් වෙච්ච නිසා අයර්ලන්තයත් යනවා සිම්බාබ්වේ තේරීම් තරගවලට. දකුණු අප්‍රිකාව කෙලින්ම සුදුසුකම් ලැබුවා. ඉතින් ඒ තරගාවලිය ඔන්න මෙන්න කියලා අමතර තරගාවලියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරා. විශේෂයෙන්ම මේ සුදුසුකම් ලැබීමේ වටේට පෙරපුහුණුවක් විදිහට ඒක ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ. එතකොට මේ තරඟ දින නම් අපිට කලින් දැනගන්නට ලැබුණා. හැබැයි වැඩි විස්තර තිබෙන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 9 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එහි සඳහන් වන්නේ මේ තරඟ තුන හම්බන්තොට ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බව. ඉතින් මේවා ඔක්කොම ඩේ ගේම්ස් නැත්නම් දිවා තරඟ විදිහට තමයි පවත්වන්නේ. ඒ කියන්නේ උදෑසන කාලයේදී ආරම්භ වෙනවා ඇති. දිවා රාත්‍රී නෙමෙයි. එතකොට ජූනි 2 වෙනිදා, 4 වෙනිදා සහ 7 වෙනිදා කියන දින තුනේදී එක් දින තරඟ තුනක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එතකොට ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම මේ මාසේ 29 වෙනිදා නැත්නම් මැයි 29 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ශ්‍රී ලංකාව 7 වෙනිදා දක්වා මේ තරගාවලිය ක්‍රීඩා කරලා දින කිහිපයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යනු ඇති. මොකද ජූනි 18 වෙනිදා ආරම්භ වනවා සුසුකම් ලැබීමේ වටේ සිම්බාබ්වේ. ඊට පෙර හොඳ පුහුණුවක් සහ අපේ කණ්ඩායම මොන වගේද, සංයුතිය මොන වගේද කියලා අදහසක් ඇති කරගන්නට පුළුවන් වේවි මේ තරගාවලියත් එක්ක. ඉතින් ඒක තමයි උපක්‍රමය වෙනවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. කොහොම වුණත් හොඳ තරගාවලියක් සංවිධානය කරලා තියෙනවා. දැන් ඉතින් ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා ගිය දේවල් කතා කර කර ඉන්නේ නැතුව කොහොම හරි සුසුකම් ලැබීමේ වටේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන අදහසින් වැඩ කරන එක තමයි සිළු දෙනාටම තියෙන්නේ. ඉතින් ක්‍රීඩා ලෝලින් විදිහට අපට තියෙන්නේ විවේචනය කර කර සිටින්නේ නැතුව කොහොම හරි අපේ කණ්ඩායමට උදව් කරන එක. මොකද ওই தத்துவයට වැටෙන්නට සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයන් විතරක් වග කියන්නට ඕනේ නැහැ. වග කිය යුතු පුද්ගලයන් හැංගිලා ඉන්නවා වගේ තමයි පේන්න තියෙන්නේ. ඔවුන් වගකීමක්වත් බාර අරගෙන කවුරුත් ඉල්ලා සුනේවත් නැහැ. ඒ වග කිය යුතු සමහර පුද්ගලයන්ම මේ කණ්ඩායම සුසුකම් ලැබීමේ වටේට යන කණ්ඩායම තෝරන්නත් ඉදිරිපත් වෙලා ඉන්නවා වගේ එකක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් ශ්‍රී ලංකිකයන් විදිහට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අපි සුබ පතනවා. සුසුකම් ලැබීමේ වටේ සාර්ථකව මුහුණ දීලා අංක 1 හෝ අංක 2 බවට පත් වෙන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඊට පෙර ඇෆ්ගනිස්තාන තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා කණ්ඩායම් සංයුතිය හදා ගන්නටත් පුළුවන් වේවා කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.